සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගැත්තට ගෙන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනෙවරත්. මම තිරිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. महानवर पस्महल गिलाबेसी मगन विमर्शन यट विशेष पोलिस कंटायमाक भूचल ने बलपैमाक तिबुना दै सेकयाक पास्कु प्रहारे वगकीम हेमसिरी निलंतट पवराई मनुष्य गहतने कट सोधानं वसिकी रोहागे गोलयां देदनेक अतरंगु वट गुरुहिंगे यट विस्दु मिल्लन गलिन बिंदुनु वैव दरुवान एक स्वर्ण चैंपियन दें दिल दुपुले इन्हें भी जाति कल तरह मान लिए महानुवर भूवलिकड प्रदेश खड़ा वेटनु पस महल गोडनगिल निसी प्रमितियट अनु सलसुम सहगतव इदिकरन लद्दक नोवन बावट गोडनगिली पारेशन आयतने पावसनवा किसे वितत खड़ा वेटनु गोडनगिल हिमी करू अद माध्यवेत पैवसुवे मेम गोडनगिल अदाल अंशवल अनुमेतियट यटत्व निसी प्रमितियट अनु इदिकल बावाई मयात्र सिद्धिय संबंधेन अंश कीपयक्कोस्से प्रधान पोलिस परीक्षकवरयेकु यटते विशेष विमर्शनयक् सिदु करन बव पोलिसिय संधान कला दवसे पुवत महानुवर भूवेलिकड संगमित्त मावते पस्महल गोडनगिल्लक ईट पहलिन तिबु तवत् निवसक् सह होटलयक् मतर कडा वेटुने ईये अलुयिम पहट पमनयि पशु गोडनगिल्ले सुन्बुन बुलेट अटवु निवसक सिरवे सिटी बिलिंदियक् अतुलु पस्त निकुमुदा गनीम संदहा युधा हमुदाव पोलिसिय गिनिनवीमे डिपार्टमेंटु अतुलु आपदा सहन कंडायम विशेष मेहुमक् दियत् कलद इन बेरा गनीमट हकी उये कांतावन देदिनकु पमनाई सुन्बुन बुलेट अटवी सिटी मासिक हमारक वयसति बिलिंदिय रोहलट रगिन नमिटत जीवताक्षिट पत्तो सिटिया एक मिनट एम्बुलेंस कर देना रम्या धक्का धक्का ना एक के एक मारा या चमिल प्रसाद सह तिस देवरदी अचला एकनायक नायगे सिरुरु स्वागरुने पय अटक पमन मेहुमकिन पसुवाई මියගිය තෙදනාගේ දේහන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද මහනුවර ජාතික රෝහලේදී සිදු කෙරුණා. දේහයන් පවුලේ ඥාතීන් වෙත බහර දුන් අතර බුවැලිකඩ ප්‍රදේශයේම අසල්වාසී නිවසක එම දේහයන් තැන්පත් කිරීමට නියමිතයි. කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල දොඩංගල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශද සටහන් කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. මේ අතර ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු පිරිස අනතුරු සිදුවීමේ අවදානම දැනගෙන ඊයේ අලුයම එම ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් ඇති බවට චෝදනා එල්ල වුණා. මූත පාත් වෙනකොට දැන්නකොට වාල්ලගේ වල්ලුවට කෑ ගහන මිනිස්සු දුවනවනේ. මූ මාරුවලනේ පහට. අපි බල්ලෝයි ඔක්කොම අරන් පූසෝයි උසේරම වාහනේ දාගෙන. දැනුවත් කරන්න ඉවරනේ නේද? සල්ලිම් දාලා නෙවෙයි නේද? මිනිස්සු ජීවිතේ. කිසිවෙතත් අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු අද මාධ්‍ය හමුවේ පෙනී සිටමින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළා. අපි මේ කවදාකවත් පලා ගිහින් නැහැ මෙතනින්. ලබු ගෙදරට මම පැනගත්තේ ඒ වෙලාවෙම. ඇඳිවත පමණයි අපි අරගෙන පැන්නේ එළියට. ඩක් ඩොක් ගාන සද්දෙට අපි මොකද්ද මේ සද්ද කියලා හොරෙක් ඇවිල්ලාද මොකද්ද කියලා අපි හොයනකොට අල්ලපු ගෙදරින් ටෝච් ගහගා හිටියා අපේ පැත්තට. එයා කිව්වා එකපාරටම මිස් ලේව්කේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා. කියපු ගමන්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ ගේ ඇතුළේ ටයිල් ඔක්කොම ඉස්සෙලා. වාහනේත් නැග්ගා. නැගලා කිලිමව ඉස්සරහා ගෙදර. මගේ ඇඳ හෙල්ලිලා එකපාරට මට පාන්දර ඇහැරුණා. බලාගෙන ඉද්දි මට තේරුණා වැටවල් සද්ද වෙනවා බල්ල බුරනවා අමුතු විදිහට මට එහෙම සද්ද ආපු වෙලාවේ මම මෙහෙම අනිත් පැත්තට අම්මිට කෝල් එකක් දීලා අහුවා අම්මි මොකක් හරි සද්දයක් කරන නේද හොරෙක් ඇවිල්ලාද කියලා. එතන ඉන්න බෑ මොකද අපි දන්නේ නැහැ කොතරින් කොහොම කඩාගෙන ඇයිද කියන එක. වාහනේ අරගෙන ගියා මං ට්‍රලේ ක්ලබ් එක පැත්තට ගිහිල්ලා එතනින් හරවගෙන යන ගමනුත් මගේ කෝල් ලොග් එකේ දැනටත් තියෙනවා මම පොලිසියට ඉන්ෆෝම් කරලා දෙනවා හරියටම පාන්දර 5ට. සංගමිතා මාමතේ අපි ගෙදර කඩාගෙන යනවා. කරුණාකරලා මොන හරි කරන්න කියනොත් එක්කම අපි දැක්ක ගෙදර කඩාගෙන යනවා. ඒ කියන්නේ ඔය ටික වෙලා තියෙන අම්මිගේ කෝල් එකත් පොලිසියේ කෝල් එකක් අතර තියෙන විනාඩි 7යි. යාළුවන්ට පොඩ්ඩක් හරි දැනුවත් කරන්න දෙන්න මගේ බාප්පලාට ඒක.
මේ අතර කඩා වැටුණු ගොඩනැගිල්ල අවට නිවාස 4ක පුද්ගලයන් 20 දෙනෙකු පවතින අවධානම් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි නිරීක්ෂණය කළා මේක නිම්නයක් මැද හදලා තියෙනවා. මේ වගේ තැනක ඉදිරිවීමක් කරනකොට ඌට වඩා සැලකිලිමත් ඒක සිද්ධ වෙලා තියෙන්න ඕනේ. මේ ගොඩනැගිල්ලේ පාදම හොඳට තිබිලා අනිත් කොටස් වල අස්ථාවරත්වයක් නම් පාදම ඉතුරු වෙන්න ඕනේ. ඒකත් එක්කම තමයි මේක බෙන් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේක විධිමත් ආකාරයෙන් සැලසුම් වෙච්ච ගොඩනැගිල්ලක් නෙමෙයි කියන්නේ. මෙලෙස මෙම ගොඩනැගිල්ල ගිලාබැසීම සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ අතුල සේනාරත්න මහතාගෙන් විමසීමක් කළා. මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි මෙතන කලින් ජලය ගලා ගිය කඳුරක් නමුත් කාලෙක ඉඳන් මම හිතන්නේ මේක අවහිර වෙලා තිබිලා තියෙනවා. මේකේ බූවැල් උඩ තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක නියම පිහිටි පාෂාණයේ ඉඳන් මේක කරගෙන ඇවිල්ලා තිබුණා නම් මෙහෙම අනතුරකට ලක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. පහුගිය අවුරුදු 10ට පෙර හැදුන ගොඩනැගිලි වල විශේෂයෙන්ම නිර්දේශ ලබාගෙන කරපු ගොඩනැගිලි නෙමෙයි ගොඩක් තියෙන්නේ. Tamanta හිතෙනවා නම් තමන්ගේ ගොඩනැගිල්ල අවදානමක තියෙන්නේ කියලා වහාම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එක්ක කතා කරන්න අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගන්න කටයුතු කරන්න. පසුගිය දිනවල ගෙන ප්‍රදේශ වික්ටෝරියා කලාපය ආසියා යම්කිසි භූකම්පන ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒ භූකම්පන මෙම් තත්ත්වයට යම්කිසි ආකාරයෙන් හෝ බලපෑමක් දෙන්නේ නැද්ද? වෙන්න පුළුවන්. මොකද හේතුව 2004 සුනාමියෙන් පස්සේ හැමෝටම මතක ඇති රන්දිනිගල ප්‍රදේශයේ කැලෑවල විශාල පරිමාණයේ නායම් සිද්ධ වුණා. ඒ අනුව අදාළ ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධව මතුවැත්තේ ප්‍රශ්නාර්ථයක් නිසි ප්‍රමිතියට තමයි මේක හදලා තියෙන්නේ. මේක තට්ටු පහක මගෙන් පදිංචි නිවස. ඉතින් මේකේ මම කම්පැනි එකකට තමයි දීලා මේක හදලා තියෙන්නේ. නමුත් එන්ජිනියරින් කෝපරේෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිය වල අරන් තිබෙත් කම්බි ගැනත් මේක. මහනුවර නගරයේ ඉදිකර තිබෙන මෙවැනි අවදානම් සහිත ගොඩනැගිලි සම්බන්ධයෙන් සිය අවධානය යොමු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා පවසනවා. අපි විශේෂඥ කමිටුවක් පිහිටෙව්වා 10 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් මගින් හෙට උදේ සාකච්ඡා කළා. මහනුවර සැකයක් තියෙන ගොඩනැගිලි සියල්ලම පරීක්ෂා කළා. ඒ සඳහා වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන්න. ඒ ඉන්පස්සේ අලුතින් ඉදිවන ගොඩනැගිලි වලට සඳහා ගතයුතු තීන්දුව ඒ වගේම නේවාසික ස්ථාන සඳහා යම් කලාප සහ අනිකුත් වෙළඳ ව්‍යාපාර සඳහා කලාපත් වෙන් කළා තියෙන දැනටත් UDA එකේ නමුත් ඒ ක්‍රියාත්මක තත්ත්වේ නැහැ. ඉතින් මේවා නීති විරෝධී ලෙස බොහෝ අය හදාගෙන යනවා. එක රැයෙන් දෙකෙන් ගොඩනැගිලි හදනවා. අවිධිමත් භාවයක් තියෙනවා. බාල බඩු දාලා හදනවා. ඉතින් මේ නිසා අපි ඒ වාර්තාවෙන් පස්සේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නීති අනුව ක්‍රියාත්මක කිරීමත් නීති විරෝධී ගොඩනැගිලි හදනවා නම් අධිකරණයට ගිහිල්ලා ඒ සඳහා තහනම් නියෝග ලබාගෙන වහාම නවත්තන්නත් අපි ක්‍රමවේදයක් මේ සති දෙක තුල හදනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩ අවශ්‍ය නීතිමය සහාය ලබා දීමට තම සංගමයේ සූදානම් බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. දවසේ පුවත. අද මනුෂ්‍ය ඝාතනයකට සූදානම්ව සිටි ගොනාකොවිලේ රෝහාගේ සමීපතින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පැලියකොඩ කොට්ටාශ අපරාධ විමර්ශනාංශ නිලධාරීන් සමත් වුණා. AT-56 ගිනි අවියක්ද සමගින්. මෙම මනුෂ්‍ය ඝාතන සැලසුම පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් පොලිස් කණ්ඩායමක් විසින් මනුෂ්‍ය ඝාතනයට සූදානම්ව සිටි 49 හැවිරිදී යකඩ අජිත් නම් පුද්ගලයා රාගම මගුල් පොකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් ලද තොරතුරු මත ඔහුගේ නිවසේ තිබූ T56 ගිනි අවිය සහ ජීවුණු 13ක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. යකඩ අජිත් නම් පුද්ගලයාට මනුෂ්‍ය ඝාතන සඳහා සහාය වීමට සූදානම්ව සිටි 28 හැවිරිදී තරුණෙක් රාගම පොල්ගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නනතුරුවයි. මංකොල්ල කැම් සහ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින විරාජ් හේවත් රන් කැටියා නම් පුද්ගලයා විසින් මෙම මනුෂ්‍ය ඝාතන කොන්ත්‍රාත්තුව ගොනාකොවිලේ රොහාගේ ගෝලෙන් වෙත ලබා දී තිබෙනවා. පසුගියදා හෝමාගම පිටිපර ප්‍රදේශයෙන් ගිනි අවි තොගයක් හමු වූ අතර එම ස්ථානයේ තිබී ගිනි අවි කිහිපයක් අතුරුදන් වී තිබුණා. පොලිසිය සැකපල කරන්නේ යකඩ අජිත් සතුව තිබූ මෙම ගිනි අවිය පිටිපරින් අතුරුදන් වූ ගිනි අවිවලින් එකක් බවයි.
මේ අතර සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙකු සිට 2006 වසරේදී අතුරුදන් වූ බ්ලූ මැන්ඩල් සංජීවනම් පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ පුත්‍රයා සමග තවත් අයෙක් කොළඹ සේනමුල්ල මෙත්සන්ද සෙවන නිවාස සංකීර්ණයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය සමත් වුණා. බ්ලූ මැන්ඩල් සංජීවගේ බිරිඳ වන 42 වසරේදී අබේනායක ගීතාංජලී හෙවත් ගීතා අත්අඩංගුවටපත් වන විට ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 808ක් හමුව තිබෙනවා. අතරංගුවටපත් වූ ඇයගේ පුත්‍රයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 22ක් හමුව ඇති අතර ඔහු වයස අවුරුදු 20ක තරුණයෙක්. ඔවුන් සමග අතරංගුවටපත් වූ අනෙක් තරුණයා 27 දිවියේ පසු වන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 500ක් සොයාගත්තා. ඔවුන් අතරංගුවටපත් වන අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී රුපියල් 129,000ක මුදලක්ද පොලිසිය බාරයට ගැනුණා. මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මදිෂා මදුෂානි නම් කාන්තාවක් සමාජ මාධ්‍ය හරහා මෙම හෙරොයින් ජාවාරම මෙහෙවා ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. මෙතර බියගම පොලිසිය අපරාධ විමර්ශන අංශය අද උදෑසන බියගම උලහිටිවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතරින් එක් කාන්තාවක් හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක වන අතර ඇය මේ වන විට බන්ධනාගාරගතව සිටින අංගොඩ සංකනම් මද්‍රව්‍ය ජාවාරම් කරුගේ සමීපතමයෙකු බව අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවටපත් අනෙක් තරුණියන් දෙදෙනා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් අයිස් මද්‍රව්‍ය භාවිත කරමින් සිටි බව පොලිසිය පැවසුවා. සත්තුගුරු හයිකෝර්ට් දැක්ක වෙලාවට අද කොහෙද මොනවද කේජියට කොහොමද මේ කයිස් ගැලි වෙන්නේ අංගුර සර්කාරය උත්තර ගන්න දොරට දැන් මේ බන්දනා ගන්න සර්කාර වම්බල ගන්න අතරමැදින් ඉඳගන්නේ නෑ එයා කෝල් කරා මම කරා අන්තිම ගත්තේ කවද්ද දොස්තේ කොච්චර ගත්තද මොනවද කොට්ටාව පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 500ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ත්‍රිරෝද රථ කොල්ල කෑමේ ජාවාරමක්ද අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වුණා. එය අනුව හෝමාගම, බොරලස්ගම, කොට්ටාව ආදී ප්‍රදේශවලින් කොල්ල කන ලද ත්‍රිරෝද රථ පහක් සහ බැටරි 4ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. යක්කලමුල්ල පොලිසිය දියත් කළ විශේෂ මෙහෙයුමකදී යක්කලමුල්ල උඩුවැල්ල කරාගොඩ ඇල්ල ඉහළ සහ මිනුවන් දෙනිය ආදී ප්‍රදේශවලින් ජර්මනිය නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි පහක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉක්ුත් මාස 2 මාර්ක කාලය තුළ යක්කලමුල්ල පොලිසිය සිදු කළ නීති විරෝධී ගිනි අවි වැටලීම් වලින් සොයාගෙන ඇති ගිනි අවි සංඛ්‍යාව 48ක්. යෝජිත විසවෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී අදාළ කෙටුම්පත ඉදිරිපත් කරනු ඇති. යෝජිත විසවෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සැප්තැම්බර් 2 වෙනිදා හිමි වූ අතර එය සැප්තැම්බර් 3 වෙනිදා ගැසට් කෙරුණා. කෙසේ වෙතත් එහි ඇති ඇතැම් සංශෝධන වලට විරෝධතාවන් එල්ල වුණු අතර ඒවා සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන නැවත සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කළා. එම කමිටුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළද ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තීරණය කළේ දැනට කෙටුම්පත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය එම ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය පනත් කෙටුම්පතේ පළමු වර කියවීම ලෙස සැලකෙනවා. ඒ අනුව හෙට සිට දින 7ක් ඇතුළත එහි ව්‍යවස්ථානුකූල භාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව පුරවැසියන්ට හිමිවනු ඇති. විරෝධතා නොමැති නම් අදාළ කෙටුම්පත දින 7කට පසු පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේ විවාදයට ගත හැකි. දෙවන වර කියවීමේ ඡන්ද බිමසීමෙන් පසු එහි සංශෝධනයක් නම් කාරක සභා අවස්ථාවේදී ඒවා කෙටුම්පතට එක් කරනු ඇති. නීතිපතිවරයා විසින් මීට පෙර රජයට දැනුම් දුන්නේ 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කරගත යුතු බවයි. මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදීද 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. මේ අතර සමගි ජන බලවේගයෙන් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ලබා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති മന്ത്രി කණ්ඩායම් රැස්වීමේදී රංජිත් මද්දුම් වණ්ඩාර, කබීර් හෂීම්, ෆීල් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු 11 දෙනෙක් ඊට ඇතුළත්. මේ දැන් මේ ඇවිල්ලා අවුරුද්දක් ලං වෙනවා. ඕල් ගෙඩියක් ගන්න නැහැ මිනිස්සුන්. කහ නැහැ. ඕකට උත්තර දෙන්න නැතුව 20 කියලා මිනිස්සුන්ගේ ඕළුව නරක් කරන්න බලන. ඒ ගැන අපි ගන්න ස්ථාවරය කතා කරගත්තා. අපි හෙටේ කමිටුව හමු වෙනවා. ඒ ගැන වැඩිදුර කතා කරන්න.
මෙතර විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. විස්ස ගේනවා විස්ස සම්මත වෙනවා. ඒ විපක්ෂයට පොඩි මෝඩ චූන්නයක් තියේ. නමුත් සම්මත වෙනවා කියන එක තමයි මම කියන්නේ. යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් තුල මේ වගේ දේවල් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඉතාමත්ම හිතුවක්කාරී විදිහට හෙට 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙන එන්නට මේ අය සූදානම් වෙනවා. දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනාධිපති විභාගයේ දූර කාලය පහකට සීමා කිරීම තරංග ලෑකි වාර ගාන දෙකකට සීමා කිරීම ඒවා ඔක්කොම ඉන්නේ 19 වෙනි. අන්න ඒ වගේ 19 වෙනි එන වටිනා දේවල් අපි රැක ගන්න ඕනේ. වාසුදේව නානායක්කාර වගේ මිනිසුන්ගේ ආත්මගරුත්වය තවම තියෙනවද කියලා මැනලා බැලිල්ලක් අපිට තියෙනවා තෑගි. එහෙම නැත්නම් මොවුන් නිකන් දෙකේ කොලේ වාචාලියෝ බවට පත් වෙනවා. අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මේ මැතිඅමතිවරු කොච්චර පරිත්‍යාගශීලී වේවිද කියලා. ඔය අපිට පඹය බවට පත් වෙලා කියන කට්ටිය තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ නිකන් පඹයෝ නෙමෙයි රූකඩ පඹයෝ හිටියට දින රහිත ඉල්ලාස්ත්‍රීන් ඩිපි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට සාකුර දෙන්නේ. මේ කට්ටිය තමයි මේ අපිට පඹයෝ කියලා කියන්නේ. අපි නම් පඹයෝ නෙමෙයි. අපි මේ කරන්නේ මේ ජනතාව කිව්ව විදිහට දානමය සංසරයි राज्य समागम विगणने मंडली दूर प्रमाण हतल सीमा जनता भयानक මේක අපි දිගින් දිගටම ජනතාව ඉදිරියේ තියපු කරුණ. ඒ සඳහානේ තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ. දාහන ආවන සංශෝධනය මේ රටට සාපය. දානවන සංශෝධනයේ අඩංගු යම් කිසි දෙයක් වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නම් අන්න ඒ කොටස් පමණක් අපි වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැහැ. පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වීමේ වරදකරුවන්නේ රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමේදී අද ප්‍රකාශ කළා. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහතුරු අතර පැවති පියපුතු සම්බන්ධතාවයකටත් එහා ගිය බැඳීමක් බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද කොමිසමට පැමිණියේ පස්වන දිනටයි. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා තම සේවාදායකයාට එරෙහිව ඊයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනය කෙරෙහි කොමිසමේ අවධානය යොමු කළා. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඊයේ දිනේ නිකුත් කළ ලිපිය හරහා මගේ සේවාදායකයා මේ දිනවල කොමිසම හමුවේ ද්වේෂ සහගත අසත්‍ය පවසන බවට චෝදනා කර තිබෙනවා. කොමිසම හමුවේ යම්කිසි පුද්ගලයෙකු සිදු කරන සාක්ෂි ලබා දීමක් තුළින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදුවන්නේ නම් නීතිඥවරයෙකු මාර්ගෙන් පෙනී සිට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දී ඇති පසුබිමක මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමෙන් කොමිසම සතු අධිකාරීමේ බලයට සහ ගෞරවයට හානියක් සිදු කර තිබෙනවා. එමෙන්ම කොමිෂන් සභාව හමුවේ මේ වන විටත් සාක්ෂි ලබා දෙමින් සිටින සාක්ෂිකරුවෙකුට එරෙහිව සිදු කර ඇති මෙම චෝදනාව හරහා අධිකරණමේ කටයුත්තක් බාහිර පාර්ශ්වයක් විසින් විවේචනය කර ඇති බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි. මෙහිදී ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් දරන අදහස කුමක්ද යන්නයි. මෙවැනි මාධ්‍ය නිවේදනයක් පිළිබඳව නම් මම දන්නේ නැහැ ස්වාමීනි. ඒ සම්බන්ධයෙන් මගේ සේවාදායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට උපදෙස් ලබා දීමක් හෝ සිදු කරන්නේ නැහැ. එම නිසා ඒ සම්බන්ධයෙන් හෙට දින කොමිසම හමුවේ කරුණ දැක්වීමට අවසර ඉල්ලා සිටිනවා. පුළුවන් නම් මට ඔය කියන නිවේදනයේ කොපියක් දෙන්න. ඉනන්තරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කරනු අතර රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කිරීම ආරම්භ කළා. සහරන් හෂීම් සමාජ ජාලා ඔස්සේ අන්තවාදයේ පතුරුවා හරිනවායයි රාජ්‍ය බුද්ධි සේවය ඔබට වාර්තා කර තිබුණද? ඒවා විශ්ලේෂණාත්මකව සකස් කර තිබූ බුද්ධි තොරතුරු නෙවෙයි. නිවැරදි විශ්ලේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් නොකරන අවස්ථාවල ඒ සම්බන්ධයෙන් වගකීම් නිලධාරීන්ට ක්‍රියාත්මක වීමට පුළුවන් කමක් නැහැ. ලේකම්වරයෙකු ලෙස මම නම් වගකීම් නිසි පරිදි ඉටු කළා. ඒක ඔබතුමා කියන දේනේ. නමුත් පෙරහැර හොඳට පේන්නේ පෙරහැරේ යන අයට නෙමෙයි බලාගෙන ඉන්න අයටනේ. මම මේ ප්‍රහාරයට වගකීම් යුතුයි කියලා කොමිසම පූර්ව නිගමන මේකට ඇවිල්ලාද මගෙන් සාක්ෂි විමසීම සිදු කරන්නේ. මට හැඟෙන්නේ එහෙමයි. මම අනිත් සාක්ෂි විමසීම් බලන් හිටියා. ඒව හැමුනේ නැහැ. කොමිසමේ කිසිදු සාක්ෂිකරුවෙක් සම්බන්ධයෙන් එහෙම නිගමනයකට ඇවිල්ලා නැහැ.
එනිසයි ඔබ වෙනුවෙන් නීතිඥ නියෝජනයකට සහ හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව දෙලා තියෙන්නේ. සීළු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම අවසානයේදී කොමිසම නිගමනවලට එළඹෙන්නේ. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ මවනැල්ල බුදුපිලිමවලට හානි කිරීමේ සිදුවීම සහ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම වැනි සිදුවීම් කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන අංශවලින් ඔබ වැඩිදුර වාර්තා කැඳවීමට පියවර ගත්තේද යන්නයි. ස්වාමිනී මම වාර්තා කැඳවන්න ඕනේ නැහැ. විමර්ශකයින් වාර්තා ඉදිරිපත් කිරීමට බැඳිලා ඉන්නවා. විදේශ බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබෙනකන් මෙරට ප්‍රධාන බුද්ධි තොරතුරු රැස් කිරීමේ ආයතනය වූ රාජ්‍ය බුද්ධි සේවය ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අංගවා තිබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබට දිය යුත්තේ බුද්ධි තොරතුරු නොවේද? ඔව් ස්වාමිනී. දිය යුත්තේ විශ්ලේෂණාත්මකව බුද්ධි තොරතුරු පමණයි. නමුත් මට යොපු ගොඩක් වාර්තා තොරතුරු පමණයි. අනික ලිපි නිකන් යොමු කරලා වැඩක් නැහැ. ඒක තැපැල් ස්ථානාධිපතිවරයෙකුගේ කාර්යය. රාජ්‍ය බුද්ධි සේවයේ උනාම බුද්ධි තොරතුරු ඉදිරිපත් කරලා එම තොරතුරු වලට අදාළව නිර්දේශ ඉදිරිපත් කරන්නත් ඕනේ. ඔබ කියන විදිහට ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරද කාගේද? විධිමත්තු බුද්ධි තොරතුරු ඉදිරිපත් නොකිරීම, ඒ පිළිබඳ නිසිලස වගකීමතු නිලධාරීන් දැනුවත් නොකිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වරදකරු වෙනවා ස්වාමිනී. අප්‍රේල් 21 හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හැකියි. අප්‍රේල් මාස 20 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ දැනුවත් කළාද? ඔව් මට WhatsApp පණිවිඩයක් යොමු කර තිබුණා. මගේ වයස හැටියට මම WhatsApp Facebook වගේ දේවල් වල පණිවිඩ කියවන්නේ නැහැ. ඒ තොරතුරු ඔච්චර වැදගත් කරලා සැලකුවා නම් නිලන්තට WhatsApp නොකර පණිවිඩ කරුවෙක් මාර්ගෙන් යොමු කරන්න තිබ්බා. මොකද නිලන්තගේයි මගේ ගෙවල් අතර තියෙන කිලෝමීටර් 2ක පමණ දුරක්. කොහොම හරි නිලන්ත මට කෝල් කරලා කිව්වා සර් WhatsApp පණිවිඩයක් කිව්වා බලන්න කියලා. ඊට පස්සේ මම පණිවිඩය බැලුවා. පස්සේ මම නිලන්තගෙන් ඇහුවා නිලන්ත දැන් මේකට මොකද කරන්න ඕනි කියලා. නිලන්ත මට කිව්වා සර් මම පොලිස්පතිට කිව්වා. සර්ත් පොලිස්පතිට කියන්න කියලා. පස්සේ මම පොලිස්පතිවරයාට කතා කරලා ඇහුවා නිලන්ත පණිවිඩයක් දුන්නද කියලා. ඔව් සර් මම මේ පහළ නිලධාරින්ට කතා කරමින් ඉන්නේ. අන්තිම මොහොතේ මට කරන්න පුළුවන් මෙච්චරයි කියලා පොලිස්පති පූජිත් ජයසුන්දර මට පිළිතුරු දුන්නා. ආරක්ෂක ලේකම් ලෙස මම මගේ වැඩේ කළා. පොලිස්පතිවරයා ඔහුගේ වැඩේ කළා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් බැඳගත්තට පස්සේ ඒක පිපිරීම නැවැත්වීම ඉතා අසීරු කටයුත්තක්. සහරාන්ව අල්ලන්න තිබ්බේ අවුරුද්දකට කලින්. ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ සහරාන් පස්සේ යමින් හිටියේ. නමුත් ඒක නැවැත්තුවා. ඒ ගැන වැඩි විස්තර පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙද්දී කියයි. සහරාන් ඇල්ලීම මගේ වැඩක් නෙමෙයි. බුද්ධි තොරතුරු සම්බන්ධිනුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට මට උපදෙස් දෙන්න බෑ. ඔහුට ඍජුව උපදෙස් දෙන්න පුළුවන් ජනාධිපතිවරයාට පමණයි. ඔවුන් තොරතුරු බෙදාගත්තා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අතර තිබුණේ පියපුතු සම්බන්ධතාවයකටත් එහා ගිය බැඳීමක්. මට ඒ සම්බන්ධයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස සමස්ත අධ්‍යාපන ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් ක්‍රියාත්මක කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය මාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වුණා. අධ්‍යාපනයේ වෙනුවෙන් අපේ රජයේ විශාල අවධානයක් යොමු කළ තියෙන මොකද අවසානයේදී හැම අංශයකම අධ්‍යාපනය හේතු කොටගෙන තමයි රටේ ඉදිරි ගමන තියෙන්නේ. සියලුම පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපනය ද්විතීක අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය මේ ඔක්කොම එකට අරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කරලා තිබෙන්නේ. මොකද මේ හැම එකක්ම එකට හැදෙන්න ඕන ප්‍රතිපත්ති. විශේෂයෙන්ම අද පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම වැදගත් දෙතෙන්දි තමයි මූලික අධ්‍යාපනය ළමයට ලබා දෙන්නේ. මේක හදන්න පුළුවන් වෙන්නේ දේශපාලකින් සහ නිලධාරීන්ගේ කමිට්මන්ට් එක තියෙන්න ඕනේ. මේ ඇත්තටම කවදාකවත් ගුරුවරයෙක් යන්න නරකයි. කලාප කාර්යාලය යන්න ඕනේ ගුරුවරයා ගාවට. ඒක තමයි අපි වෙනස් කරන්නේ. ඒක තමයි කමිට්මන්ට් එක වෙන්න ඕනේ. මේ කමිට්මන්ට් එක තියෙනවා නම් අපිට මේක හදා ගන්නට පුළුවන්. හැම දෙයකම මේ කමිට්මන්ට් එකෙන්නේ මේ වෙනස්කම ඇති වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රීදුරය හිමි විය යුත්තේ තමන්ට බව හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවේ නම් කිරීමක් සිදු වෙලා නැහැ පාර්ලිමේන්තුවට. ඔබතුමාගේ නම තමයි පරමියන්න තියෙන්නේ. නමුත් ඒ ගැන කිසිම උනන්දුවක් නැහැ. ඔබතුමා කතා කරන්නේත් නැහැ. නෑනේ මට තමයි අයිතිය තියෙන්නේ. ඒක නායකතුමා තීරණය කළා ඒ පත්වීම දෙන්න ඕනේ. ඒ තමයි යථාකාලෙදී කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඔක කෑකෝ ගහලා උදුරලා ගන්න යන්නේ නැහැ. මගේ අයිතිය මට මේ විදිහට ලැබිය යුතුයි කියන ස්ථාවරය නම මම ඉන්නේ. ඒ කියන්නේ ඔබතුමා ඉදිරියේ පාර්ලිමේන්තුවේ යන සූදානමින් ඉන්නේ. අනිවාර්යයෙන් මම අවුරුදු 42ක් ඉඳලා අඛණ්ඩව පාර්ලිමේන්තුවේ. ආ අවුරුදු 34ක් මේකත් කඩාවැටීද?
सेवा नियुक्त उपाधिधारिणी संगमे अद उद्घोषण संविधान करते ಉನಸೇವಾ ಉಪಾಧಿಧಾರಿಣಿಗೆ ಸಂಗಮಯ ಕೊಟ್ಟು ದುಂಗ್ರೇಪಲು ಎದಿರಿಪಿಟ ಸಿಟ ಪಾಗಮನಿನ್ ಜನಾಧಿಪತಿ ಲೇಕಂ ಕಾರ್ಯಾಲಯ ದಕ್ವಾ ಪೆಮಿನಿಯ රජයේ රස්සා කරන කම්කරුවන් මුරකරුවන් සනීප ආරක්ෂක කටයුතු වල යෙදෙන නිලධාරීන් උපාධියකට නුසුදුසු රැකියාවක් කරන පිරිසත් මේ මෙතෙන්ට අද එකතු වෙලා ඉන්නේ රැකියාවක් කරන එක තමයි ප්‍රතික්ෂේප වෙන්න හේතු වෙලා තියෙන්නේ මගේ දැන් වයස අවුරුදු 44 අවුරුදු 6ක් මම බලන් හිටියා මට රස්සාවක් ලැබෙනකන් ඒ නැති නිසා මට රෝහල් කම්කරු තනතුරක් ලැබුණා මම ගියා ඒකෝඩ අපි විවාහ වෙන්න ඕනේ දරුවෝ ඉන්නවා අපි ඒව කරගෙන යන්න තමයි රැකියාව නිරත වෙලා ඉන්නේ රාජපරිද පරිපාලන නිලධාරි තමයි මේකට වගකිව යුත්තන් තුමන්ලා ගත තීන්දුව తీරන जनाधिपति लेखम कार्यालय घोष उदोषण අපි ගියා යන්න ඕන හැම තැනටම තාව වෙනකන් අපිට විසඳුමක් දුන්නේ නැහැ හිටපු ගණන් ගොරෝරයා පෙරේදා කලාපෙන් ඇවිල්ලා කලාපේ වාහනේ දාන්න අරගෙන ගියා තෝඩා මඩුවට එතකොට මේ මිනිස්සු කල්පනා කරාද අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් කොයි කියලා පොඩි පාසලක් වුණාට අපේ ඉස්කෝලේ දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යයන් ඉන්නවා අපි ඕලෙවල් ලියන්න ඉන්නේ අපිට ඕලෙවල් ලියන්න ගුරුවරු නැත් අපි ඕලෙවල් වලට ගිහින් ලියන්න මොකද්ද අපි නැටුම් කරන්නේ දෙසැම්බර් මාසෙ අපිට ප්‍රැක්ටිකල් එක තියෙනවා අපි මොනවද ගිහින් කරන්නේ පැයක් විතර මෙතන හිටියා කිසිම බලධාරියෙක් ආවේ නැහැ ඒ පැමිණි හොරෝපතාන සහකාර පොලිස් අධිකාරී වරයා සිද්ධිය සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ ගලින් බිඳුනෝ කලාප අධ්‍යක්ෂකව සම්බන්ධ කරගනිමින් ගැටලුව සමතේකටපත් කිරීමට උත්සාහ කළා. කාති උසාවී මෙරටට අනවශ්‍ය බව එම අධිකරණයෙන් සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් බාර දීමට පැමිණි කාන්තාවක් අද ප්‍රකාශ කළා. එම්ඩී ශිෆානි නම් ඇය අදාළ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ කාති විනිසුරුවරුන් තමන්ගෙන් ලිංගික අල්ලස් පවා ඉල්ලූ බවයි. කාති උසාවියෙන් සිදු ඇති අසාධාරණය ජනාධිපතිවරයාට දැනුවත් කිරීම සඳහා ලිපියක් බාර දීමට පිළියතල පදිංචි මෙම කාන්තාව අද පෙරවරු 11:30ට පමණ ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙනවා. ඒ සිය දරුවාද සමගින් කාති උසාවියෙන් මගේ දරුවන්ටයි මටයි විශාල විදියට අසාධාරණ වෙලා තියෙනවා. ඒ ගැන කතා කරන්න කවුරුත්ම නැහැ. පොලිසියට ගියහම පොලිසිය කියනවා උසාවියෙන් බලා ගන්න කියලා. අධිකරණයෙන් මට නියෝගයක් ලැබිලා තියෙනවා. ප්‍රවේශය දරුවන්ගේ ඉරිදා දින උදේ 8 සිට සවස 5 දක්වා. නමුත් දරුවන්ගේ තාත්තා එම නියෝගය ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් ඉරිදා 5ක් මට දරුවන්ව පෙන්වුවේ නැහැ. එතකොට මම දන්නේ මේ රටේ කාවද හම් වෙන්න ඕනේ කියලා උසාවි නියෝගයක් ක්‍රියාත්මක කරගන්න. කාති උසාවියෙන් තමයි ඩිවෝස් එකයි ළමයිට නඩත්තු ලබා ගන්න ඕනේ. ඒ මුදල මා අස්පතා ලැබෙන්න සලස්වන්නේ කාති වරුන් ලිංගික අල්ලස් පවා ඉල්ලලා තියෙනවා. එතකොට මම ඒකට විරුද්ධව පොලිසි පැමිණිලි දාලා තියෙනවා. මේ කාති උසාවියෙන් වෙන්නේ අසාධාරණේම විතරයි. මේ කාතිවරයා මගේ සැමියාගෙන් මුදල් අරගෙන මට නඩත්තු ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. එතකොට මම මොනවද කරන්න ඕනේ මගේ දරුවෝ ජීවත් කරන්න. මම සටන් කරනවා මේ කාති උසාවිය නැති කරන දෙයක් මේ ලංකාවෙන් එකම රටට පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් චෝදනා කරනවා. පසුගියදා එම භූමියට පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ට උන්වහන්සේගෙන් නෙල්ලුවේ දැඩි දෝෂ ආරෝපණයක්. අර බෝධින් වහන්සේ වට කරලා තමයි මේ පැත්තෙන් ආන්නේ පුරා විද්‍යා එවුන් වැඩන්නේ එවුන් හොරු රියාලේන්ද්‍රන්ගෙන් කෝටි ගාණක් අරගෙන තමයි මේ කියලා තියෙන මේ ස්ථානේ රැකගන්න මේ සතිය ඇතුළටම යහපත් පිළිතුරක් ලැබුණ නැත්නම් විශාල විනාශයක් මඩකලපේ සිද්ධ වෙනවා කියන එකත් මං වගකීමෙන් යුක්තව කියනවා හෙම්මාතගම නගරගිරි මහවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවට මායිම්ව අරණායක ප්‍රධාන මාර්ගයේ අසල පිහිටි කඩකාමර 8කින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ඉරිතැලීම් හේතුවෙන් එහි වෙළඳ ආයතන වසා දැමීමට කෑගල්ල අපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරීන් අද පියවර ගත්තා අප වාර්තාකරු සඳහන් කළේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගන්නා තෙක් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙන අතර මේ වන විට අරණායක ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තිරුවකට පමණක් සීමා කර තිබෙනවා දූනගහ බල්ලපාන මාර්ගයේ හේන්පිට ගෙදර ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 22 වැනිදී අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා රට වටා හිරෝ